ඉස්සෙල් ක්‍රිකට් මැක්ස් ඔයාව ආදරෙන් පිළිගන්නවා. අපේ channel එක subscribe කරගෙනම මේ වීඩියෝ එක බලමු. අෆ්ගනිස්තානය සමග පැවති තරඟයේ ශ්‍රී ලංකාව ලකුණු 42කින් ජයග්‍රහණය කරනවා. ලකුණු 381ක ඉලක්කයක් හඹා ගිය අෆ්ගනිස්තාන ක්‍රීඩකයන් පන්දුවාර 50 අවසානයේදී ලකුණු 339ක් ලබාගෙන හොඳ තරඟයක් ලබා දෙනවා. ඔවුන් මේ තරම්ම හොඳින් ලකුණු ගන්න මොකක්ද හේතුව කියන එක මැච් එකෙන් පස්සේ තිබ්බ මීඩියා කන්ෆරන්ස් එකේදී කියනවා. අලුත් බෝලේ හොඳ දෝලනයක් තිබ්බා. ඒ දෝලනයත් එක්ක අපිට ලොකු ආසියක් තිබ්බා. හැබැයි බෝලේ ටික ටික පරණ වෙනකොට ඒ දෝලනය නැති වෙලා ගියා. මේක කොහොමත් පිටිකරුවන්ට ඉතාම සහය දක්වන හොඳ පිටිකරුවන්ට යෝග්‍ය තනතිල්ලක්. ඒ නිසා පන්දුව දෝලනය අඩු වුණාට පස්සේ අපි උත්සාහ කරේ අෆ්ගනිස්තාන පිටිකරුවන්ට ලකුණු නොදී අඩු ලකුණු මට්ටමක පවත්වාගෙන යන්න. අපිට ලොකු ලකුණු සංඛ්‍යාවක් තිබ්බ නිසා අපිට ලොකු ගැටලුවක් උනේ නැහැ. මේදි මාධ්‍යවේදියෙක් ඔහුගෙන් අහනවා, ගොඩක් කාලයකට පස්සේ නේද ටීම් එකට එන්න ලැබුණේ? ඔබට මතක ඇති 2022 20 ආසියානු කුසලාන අවසන් මහා තරඟය. පකිස්තානයත් සමග පැවති එම තරඟයේ ජයග්‍රහණය කරන්න පාර කපලා දුන්නේ ප්‍රමෝත් මදුෂා. එතනින් ගොඩක් කාලයකට පස්සේ තමයි ඔහුට නැවත ටීම් එකට එන්න අවස්ථාවක් ලැබෙන්නේ. ඉතින් ඔහු ඒගෙන කිව්වේ මේ වගේ අදහසක්. මං හැම වෙලෙම සූදානමින් ඉන්නේ. මට කතා කරන ඕනම වෙලාවක ඇවිල්ලා රට වෙනුවෙන් සෙල්ලම් කරනවා. කතා කරන ඕනම වෙලාවක ඇවිල්ලා මගේ දක්ෂතා පෙන්වන්න මම සූදානමින් ඉන්නේ. SL Cricket Max අපේ channel එක subscribe කරලා තියාගන්න. උණුසුම් ක්‍රීඩා තුරු ගොඩක් එක්ක ඉක්මනින් මේනවා ඔයාව හමු වෙන්න. සුබ දවසක්.